දැනටමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්න. ඊළඟට අපේ අලුත් video බලන්න මේ සීනුවත් press කරන්න. අද මම කල්පනා කළා vegetable chops එකක් හදන්න. එහෙනම් බලමුද මොනවද ඒකට අවශ්‍ය වෙන්නේ කියලා. මෙතන තියෙනවා සෝදලා පිරිසිදු කරගත්ත baby corn, carrot, මොන්චි, මල්ගෝවා, celery, ඒ වගේම සුදු ලූණු, ගෝවා, bell pepper, button mushroom, soya sauce, gambiris, vatura, butter, lunu, corn flour, sesame oil, lunu. දැන් මම මුලින්ම මොන්ච් ටික කපා ගන්නවා. මොන්ච් ටික මේ වගේ දික් අතර කපා ගන්නවා. සෞතෙලා තිබුණත් මේ වගේ මොන්ච් අයින් කරන්න ඕන කපනකොට මේ විදිහට මොන්ච් ටික දික් අතර කපා ගන්නවා. දැන් ඊනම් බේබි කෝන් ටික කපා ගමු. මේ විදිහට කපලා මේ විදිහට බේබි කෝන් ටිකක් පොඩි කෑලි වලට කපා ගන්නවා. දැන් බේබි කෝන් ටිකක් කපලා ඉවරයි. ඒ ටිකත් මේ භාජනෙට දාගමු. ඊළඟට මම කැරට් ටික හිණියට කපා ගන්නවා. මේ විදිහට ගොඩක් මහතත් නැති කිවිත් නැති විදිහට මේ කැරට් ටික කපා ගන්නවා. දැන් මම කැරට් ටිකක් කපලා ඉවරයි. ඒකත් මේ භාජනෙට දාගමු එහෙනම්. මම කලින් ගත්ත එළවලු වලට අමතරව මට හිතුණා අලත් දාගත්තොත් හොඳයි කියලා. එහෙනම් මම මේ වගේ අල ගෙඩියකුත් මේකට එකතු කරගන්නවා. මේ දිර කුඩි කපා ගන්නවා. ටිකත් මේ විදිහට කපා ගමු. දැන් අපි එළවලු ටික ඔක්කොම කපලා ඉවරයි. දැන් මට තියෙන චොප්ස් එක හදන්න. දැන් භාජන රත් කරගෙන තියෙන්නේ. ඒකට මම මේ බටර් ටික දාගන්නවා. බටර් දාගන්නකොට ටිකක් අඩු බින්දුරේ තමයි දාගන්න ඕනේ. නැත්නම් බටර් එක ඉක්මනට පිච්චෙනවා. මේ විදිහට බටර් ටික දිය වෙනකොට මම ඒක සුදු ලුණු එකතු කරනවා. සුදු ලුණු ටික ටිකක් ෆ්‍රයි වෙන්න ආරෙනවා. ඒකට මම හැබැයි ලුණු ටික ටික එකතු කරනවා. මේ විදිහට ලුණු ටික එකතු කරනවා. මේකත් ඒ විදිහට ටිකක් ෆ්‍රයි කරගමු. එහෙනම් දැන් අපි මේකට එළවලු ටික එකතු කරගමු. මුලින් මම මේකට අල දානවා. ඒ වගේම කැරට් මේක එකතු කරලා ටිකක් කවලම් කරනවා. ඒකට මල්ගුව ටිකක් එකතු කරනවා. මොකද මේවා ටිකක් හැම්බෙන්න ඕනනේ. මේක මේ තෙලෙන් හැම්බෙනකොට මම ඒකට එකතු කරනවා බේබි කෝන් ටික. බේබි කෝන් ටිකක් දාලා ඒකට අපි කපාගත්ත බෝන්ච් ටිකක් එකතු කරනවා. එකතු කරලා මික්ස් කර ගන්නවා. අපි මේ චයිනීස් කෑම හදනකොට ගොඩක් වැඩි ගින්දරේ මේක හදා ගන්න ඕන. ඒ වගේම ගොඩක් වෙලා සම්බ ගන්න ඉන්න නැහැ. දැන් ඒකට මම බටර් මස්රූම් ටිකයි
මේ විදිහට බටන් මස්රූම් ටිකයි බෙල් පෙපර් ටිකයි එකතු කරලා හොඳට කවලම් කරනවා. ඊට පස්සේ මම මේකට ලුණු ටිකක් එකතු කරනවා. ඒ වගේම ගම් මිරිස් ටිකක් එකතු කරනවා. ඒක කියලා හොඳට කවලම් කරනවා. වතුරුත් මේක හොඳට පිටර දාලා මේක හොඳට පිටර පිටර දාලා මේක හොඳට මිශ්‍ර කරන්න ඕනේ. මේ විදිහට හොඳට මිශ්‍ර කර ගන්නවා. මිශ්‍ර කරලා විනාඩි දෙක තුනක් මේක වහලා තියනවා දැන් මෙන්න. දැන් නම් පොඩ්ඩක් ඇරලා බලමු කොහොමද කියලා. මේ චුට්ට කවලම් කරනවා. ඒකට මම ගෝවා ටිකයි සෙලරි ටිකයි දා ගන්නවා. අපි ගෝවා එකතු කරනකොට අන්තිමටම තමයි එකතු කරන්නේ. ගෝවා ටික දාලා මේ විදිහට මිශ්‍ර කරලා ඒකට මම සෙලරි ටිකක් දා ගන්නවා. ඒකත් දාලා විනාඩි දෙක තුනක් වහලා තියනවා. ඒ අතර මම සෝස් එක හදා ගන්නවා. දැන් මේ කෝන් ෆ්ලාර් ටික මේ භාජනයට දාලා ඒකට වතුර දා ගන්නවා. දාලා මේ විදිහට දිය කර ගන්නවා. එකපාරට ගොඩක් වතුර දාන්න එතකොට දිය කර ගන්න අමාරුයිනේ. දැන් මම මේ සැරේ තුනක් දැම්මා. මම දෙකක් විතර දා ගන්නවා. මේසැනි හයත් දැම්මා. මම මේක දිය කරගෙන මේකට සෝයා සෝස් ටිකක් එකතු කරනවා. එකතු කරන මේ විදිහට මිශ්‍ර කර ගන්නවා. දැන් මම ඇරලා මේක ආයි මිශ්‍ර කර ගන්නවා. මේ බලන්න අපේ එළවලු ටික ලස්සනට තියෙනවා කොළ පාට, තැඹිලි පාට. මිශ්‍ර කරලා ඉවරලා දැන් මේකට මම අපි හදාගත්ත සෝස් එක එකතු කරනවා. මේ විදිහට සෝස් එක එකතු කරනවා. කල හොඳට කවලම් කරනවා. දැන් මේ එළවලු ගොඩක්ම බෙරි වෙන තැම්බෙන්නේ නැහැ. යාන්තම් වගේ තමයි මේක තම්බගෙන තියෙන්නේ. දැන් අපි වෙජිටබල් චොප්ස් එක හදලා ඉවරයි. දැන් අන්තිමට මම මේකට සෙසමි ඔයිල් ටිකක් එකතු කරනවා. සෙසමි ඔයිල් ටිකක් එකතු කරලා මේ විදිහට මිශ්‍ර කරනවා. මිශ්‍ර කරලා විනාඩියක් දෙකක් විතර වහලා තියෙනවා. එහෙනම් ඔයාලත් මේ විදිහට වෙජිටබල් චොප්ස් එකක් හදලා රස බලන්නකෝ. ඒ වගේම මටත් කමෙන්ට් එකක් දාන්න. මේ වීඩියෝ එක බලලා ඔයාගේ දැනුම ටිකක් හරි වැඩි වුණා නම් මගේ ඊළඟ වීඩියෝ එකත් බලන්න. අපේ ගෙදර ලයිෆ් channel එක subscribe කරන්න. ඊළඟට ඒ ළඟම තියෙන සීනුවත් press කරන්න. ඔයාලගේ යාළුවන්ටත් බලන්න මේ වීඩියෝ එක ෂෙයා කරන්න අමතක කරන්න එපා.